ආයුබෝවන් සුබ දවසක් හැමෝටම මම භද්‍රා ගුණතිලක සුබෙම උඩවැඩියා YouTube නාලිකාවෙන් මේ තියන්නේ මම අද දවසේ කූරියර් එකට යවපු පැල ඇත්තෙම මගේ ව්‍යාපාරය ඔන්ලයින් ව්‍යාපාරයක් මගේ ගෙදර මගේ නර්සරි පැල හැදුවට ඒවා ගෙදර විකුණන්නේ නැහැ මට තියෙන විවේකයක් එක්ක ගෙදර විකුණන්න තියෙන ඉඩ කඩ අඩුයි ඒ නිසා මම ඇත්තටම මේ ඔන්ලයින් හරහා විතරයි ඔන්ලයින් එක වලින් YouTube එකේ හරි මගේ පේජ් එකේ සුවිමෑන්තූරියම් පේජ් එකේ මේ දාලා පෝස්ට් එකක් ඔඩර්ස් අරගෙන කූරියර් හරහා තමයි පැල යවන්නේ ඉතින් ඔන්ලයින් ව්‍යාපාරයක ප්‍රධානතම ඒ කියන්නේ පැවැත්ම තියෙන්නේ ගනුදෙනුකාර භවතුන්ට නිරෝගී පැල ලබා දීමනේ. එතකොට දැන් අපි ඔන්ලයින් පැල යවනකොට කුරිය හරහා තමයි යවන්නේ. ඒතර අද මට මේ පැල ටික පැක් කරද්දි හිතුණා ඔයාලා වෙනුවෙන් පොඩි වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. කොහොමද පැලවල ගුණාත්මක බව රැකෙන විදිහට කොහොමද පැල ටික කුරියර් එකට ලෑස්ති කරන්නේ කියලා. ඉතින් දැන් මම මේ වීඩියෝ එකෙන් ඒ ගැන තමයි කතා කරන්නේ රැඳිලා ඉන්න මගෙත් එක්ක ගොඩක් අය කියනවා කූරියර් හරහා පැල ලබා ගන්නකොට මේ පෙට්ටි තැලිලා පැල පොඩි වෙලා තිබ්බා කියලා. ඉතින් මේ ඇත්තෙම මම නම් කූරියර් කරන්න භාවිතා කරන පෙට්ටි අලුත්ම පෙට්ටි හොයා ගන්නවා. ඇත්තටම නොමිලේ හොයන්න ගියොත් අපිට හොඳ පෙට්ටි හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මම පෙට්ටි මිල දීලා ගන්නවා. හොඳ හයිය පෙට්ටි. මොකද ඒ පෙට්ටිය හයිය උනේ නැත්නම් කුරිය ආයතන වලින් බඩු එක පිට එක දාලා තමයි පටවල යවන්නේ ඒගොල්ලන්ගේ වාහනවල. එතකොට මේ අනිවාර්යයෙන්ම දුර්වල පෙට්ටි කාඩ්බෝඩ් පෙට්ටි වල පැක් කරෝතින් ඒ නිසා මේ පැල සැලෙන්න පුළුවන්. ඒ හින්දා මම නම් අනිවාර්යයෙන්ම හොඳම හයිය පෙට්ටි තමයි තෝරාගන්න වග බලාගන්නේ. ඊට අමතරව අපි පෙට්ටි තෝරාගනිද්දී දැන් සාමාන්‍යයෙන් මම යවන්නේ පැල පැකේජ් විදියට. එතකොට පැල කීපයක් එකට පැක් කළා තමයි යවන්න වෙන්නේ. එතකොට ඒ පැකේජේ ප්‍රමාණය අනුව පුළුවන් තරම් ගොඩක් ලොකු පෙට්ටි මේ පාවිච්චි කරන්නේ නැතුව ඉඳ වග බලා ගන්නවා. මොකද ඔනවට වඩා ලොකු පෙට්ටිවල මේ පැල ඇහුරුවොතින් පැල ටික එහෙමෙහි දුවලා මේ පෙරලිලා පැල විනාශ වෙන්න පුළුවන්. අනිත් එක දැන් මගේ මේ පැල මම යවන්නේ මේ පොඩි කප් එක පිටින්මයි. මේ කියන්නේ මම හදපු පැලේ ඒ විදිහටම මේ පාරිභෝගිකය අතර ලබා දෙන එක තමයි මේ මගේ එකම බලාපොරොත්තුව. ඒ නිසා මේ පෝච්චි වල තියෙද්දිම ඒවට ප්‍රවේශමෙන් පැක් කළා තමයි මම යවන්නේ. දැන් මේ වීඩියෝ එකේ මේ සම්පූර්ණ විස්තරය ඔයගලන්ට බලන්න පුළුවන්. මම මේ හැම එකක්ම වීඩියෝ කරලා දාලා තියෙනවා. ඔයාලා මේවා ප්‍රයෝජනෙට ගන්න. මොකද මම දන්නවා අලුත් අය ගොඩක් මේ වීඩියෝස් බලනවා. ඒ අය වෙනුවෙන් තමයි මම මේ හැම වීඩියෝ එකක්ම කරන්නේ. පැලේ යවන්නේ පෝච්චත් එක්කම නිසා මේ පැලේට දාලා තියෙන මාධ්‍ය හැලෙන්නේ නැති වෙන්න අපි හොඳට පැක් කරගන්න ඕනේ. ඒ සඳහා මම කඩදාසි පත්‍ර කෑලි හොඳට මාධ්‍යයට වට කරලා කෑලි ඔබලා ඔබලා ඊට පස්සේ මම මේ පොඩි කාඩ්බෝඩ් කෑල්ලකුත් උඩින් තියනවා. උඩින් තියලා ඊට පස්සේ හොඳට සෙලෝ ටේප් වලින් සීල් කරනවා. දැන් එතකොට මොන විදිහකටවත් මේක මේ මාධ්‍ය හැලෙන්නේ නැහැ. මොකද මේ මාධ්‍යයේ ඇත්තටම මම දාපු ඕස්මෝකොට් පොහොර හැම මාධ්‍ය හැම දෙයක්ම තියෙනවා. ඒ නිසා ඔයාලා අතරපත් වෙනකොට ඒ හැම දෙයක් එක්කම තමයි ඔයාලට ලැබෙන්නේ පැලේ. ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි මම පැලේ හොඳට මේ ආවරණය වෙන විදිහට මාධ්‍ය ආවරණය වෙන විදිහට පැලේ සීල් කරලා හරිගස්ස ගන්න.
පැලටික මේ පෝච්චිය සීල් කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ලේබල් කරන්න ඕනේ මොකද්ද අපි යවන පැලේ කියන එක. මොකද මේ ඒක ගනුදෙනු කාර්යයට ඇත්තටම අපි දෙන්න ඕනේ. අපි දැන් ඔය ඉල්ලපු පැල ටිකේ වෙනවා මෙන්න මේ පැලවල නම් කියලා අපි නම් ටික හොඳට ගැලවෙන්නේ නැති වෙන්න අලව ගන්න ඕනේ. පැල එකිනෙකින් අරගෙන පත්තර පිටුවල වෙන වෙනම ඔතලා අරගස ගන්නවා. එතකොට එකට එකට වැඩිලා පැල තැලෙන එක නතර වෙනවා. හොඳට හොඳින් පැල ටික යවා ගන්න පහසුයි මෙහෙම පත්තරවල ඔතලා හරිගස ගත්තට පස්සේ. එහෙම ඔතාගත්ත පැල ටික අපි හොඳ කාඩ්බෝඩ් පෙට්ටියක අහුර ගන්න ඕනේ. මේ විදිහට තමයි පැල ටික පෙට්ටිය ඇතුලේ අහුරගන්නේ. එතකොට අර පැල එකිනෙකට ගැටෙන්නේ නැහැ පත්තරවල හොඳට ඔතලා තියෙන හින්දා. පැල ටික පැක් කරලා ඉවර වෙලා පෙට්ටියේ තවදුරටත් ඉඩ තියෙනවා නම් උඩින් කඩදාසි කැලි ටිකක් පත්‍ර කැලි ටිකක් ගුලි කරලා අර කට පිරෙන්න දානවා. ඒ දාපුවාම අය පැල කොහෙවත් දුවා එහෙම පැල පෙට්ටිය පුරා විසිරෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් පෙට්ටිය සීල් කරලා හොඳට සෙලෝ ටේප් වලින් අලවනවා. මොකද දැන් මේ ඇලවීමෙන් තමයි අපි පෙට්ටිය හොඳට ගැරවිලා පැල ටික එළියට එන්නේ නැති වෙන්නේ සීල් කරගන්නේ. හොඳට සෙලෝ ටේප් දාලා අලවලා ඊට පස්සේ පුළුවන් අපිට යවන කෙනාගේ ලිප් නම සහ ලිපිනය වගේම මගේ ටෙලිෆෝන් නම්බර් එක මගේ අම්මගේ ලිපිනය සියල්ල අපි සටහන් කරලා පෙට්ටිය අලවන්න ඕනේ. මම එකට ස්ටික එකක් අලවනවා. ඒ අලවල ඉවර වෙලා ඊට පස්සේ අපි මල් පැල කියලාත් ලියනවා මම. මොකද ඒගොල්ලන් දැනගන්න ඕනේ අපි මොනවද යවන්නේ කියලා කූරිය සමාගමෙන්. මම ඇත්තටම මේ පැල කූරිය කරන්නේ ප්‍රොම්ප්ට් එක්ස්ප්‍රස් කියන කූරිය ආයතන හරහා. දැන් අවුරුදු කීපයක්ම මම ඒගොල්ලන් හරහා පැල යවනවා. හරිම කාර්යක්ෂම සේවාවක් ඒගොල්ලො සපයනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් පැය 24ක් වගේ කියන්නේ අද බාර දුන්නොත් හෙට වගේ බොහෝ විට පාර්සලය පරිභෝගිකයට යවනවා. ඒ නිසා අනිත් එක අන්තර්ජාලය හරහා ඒගොල්ලන්ගේ පැලවල තත්ත්වය අපි පාර්සලේ කොහෙද තියෙන්නේ දැන් බාර දුන්නාද මොනවද කියලා බලාගන්නත් හරිම පහසුයි. ඒ නිසා ප්‍රොම්ප්ට් කූරිය ආයතන සමග තමයි මම සම්බන්ධ වෙලා පැල යවන්නේ. මම සතියට එක දවසයි කූරිය කරන්න බාරගන්නේ. මොකද අපේ ගෙදරට ඇවිල්ලා පැල ගෙනියන එක බොහෝ විට සිද්ධ වෙන්නේ නැහැ කූරිය ආයතනයේ. ඒ නිසා මම නුවර කූරිය ඔෆිස් එකට ගිහිල්ලා දෙනවා පැල. ඉතින් එතකොට මම හැමදාම යන්න බෑ. මොකද දුර ගමනක් මට ඒක. ඒ නිසා මම සතියක්ට සැරයක් තමයි කූරිය සඳහා පැල ගෙනියන්නේ. ඉතින් එතකොට මම ඒ ටික පැල ටික පාර්සල් ටික ගෙනහිල්ලා කූරිය ආයතනයට බාර දීලා එනවා. ඉතින් ඒ විදිහට තමයි මගේ ඔන්ලයින් බිස්නස් එකේ කූරිය කරන කොටස කෙරෙන්නේ. ඉතින් ඔයාලා යමක් මේ වීඩියෝ එක ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අනිත් යාළුවන්ටත් බලන්න. මගෙන් පැල ඕඩර් කරන හැටිත් මම මේ ගමම්ම කියන්නම්. මම නිතරම පැල යුගුණන කෙනෙක් නෙවෙයි. ගෙදර පුංචි වගාවක් තමයි මට තියෙන්නේ. ඒ නිසා මම මෞෂාක වලින් බෝ කරන පැල තමයි විකුණන්නේ. එතකොට පැල ටිකක් එකතු වුණාට පස්සේ වෙළඳාමට සදා සුදුසු පැල තත්ත්වයේ පැල ටිකක් එකතු වුණාට පස්සේ මම YouTube එකේ හරි මගේ සුබයිම ඇන්තූරියම් FB page එකේ හරි පෝස්ට් එකක් දානවා. ඒ අනුව තමයි ඕගොල්ලන් පැල ඇනෝම් කරන්න ඕනන්නේ. එතකොට මගේ පෝස්ට් එකත් එක්ක හැම වෙලාවෙම මගේ WhatsApp නම්බර් එක දානවා. ඒකට කෙටි පණිවිඩයක් එවන්න කියලා. ටෙලිෆෝන් වලින්වත් වොයිස් මෙසේජස් වලින් එහෙම නැත්නම් වීඩියෝ කෝල්ස් වලින් ඒ වගේ දේවල් වලින් පැල ඕඩර් බාර ගන්නේ නැහැ. WhatsApp මෙසේජ් එකක් කෙටි පණිවිඩයකින් පමණයි ඕඩර් දාන්න පුළුවන්. ඒ වගේ පැල ඕඩර් එකක් දැම්මට පස්සේ මම
ඔයාලට මගේ ගිණුම් මං කියවනවා ඒ වගේම සල්ලි දාන يعني පෝස්ට් එක දාලා මුලින්ම පැල වලට සල්ලි දාන අයට තමයි පැලවෙන් කරන්නේ එතකොට සමහර වෙලාවට ඕගොල්ලෝ සල්ලි දාලා දින කීපයක් බලාගෙන ඉන්න වෙනවා කූරියර් එකෙන් පැල ටික හම්බ වෙනකන් මොකද මම සතියේට එක දවසයි කූරියර් එකට නුවර යන්නේ කූරියර් බාර දෙන්න. එතකොට ඉතින් ඒක මම පැහැදිලිවම ඔයගලන්ට සල්ලි ගෙවන්න කියලා මේ account number එක එවනකොට මම ඔයගලන්ට මේ post එකේ මේ පණිවිඩයේ පැහැදිලිව සටහන් කරනවා කවදටද කූරියර් එකට බාර දෙන්නේ කියලා. එතකොට ඔයාලා හොඳටම දැනුවත් වෙලා ඉන්නේ මම අහවල් දවසට තමයි කූරියර් එකට පැල ටික දෙන්නේ කියන එක. ඊට පස්සේ ඉතින් ඒ එච්චර කරලත් සල්ලි දාලත් සමහරු පැල බාර දුන්නද කවදද බාර දෙන්නේ කියලා නැවත නැවතත් මගෙන් පණිවිඩ එවනවා මම ඒ අයට ඉතින් මම ඉවසීමෙන් ඉන්නවා මොකද මම පැහැදිලිවම ඔයාලට දිනේ දීලා තියෙන හින්දා ඒ වගේම ගොඩක් ස්තුතියි සමහර වෙලාවට සතියක් විතර වගේ කාලයක් ඉඳ වෙනවා සල්ලි දාලා පැල ටික ලැබෙනකන් ඒ අයටත් ගොඩක් ස්තුති. ඉතින් ඊට පස්සේ දැන් මම පැලට කැරි. ඔය ඒ වගේ මට මේ පණිවිඩේ වල කෝල්ස් දීලා වලින් වර අහපු අය පැලටික හම්බුණාට පස්සේ මට පණිවිඩයක් දාන්නේ නැහැ මේ පැලටික හම්බුණා කියලා. මම ඉතින් ආයේ පිටිපස්සෙන් ඉඳලා අහනවා පැලටික ලැබුණාද කියලා. ඉතින් ඒ වගේ කරන අයත් ඉන්නවා හැමෝම නෙවෙයි. ඒ වගේම පැලටික හම්බෙච්ච ගමන්ම ඒ පැලට වල ෆොටෝස් අරගෙන මට ස්තුති කරලා නැවත පණිවිඩයක් එවන අය ගොඩක් අය ඉන්නවා. ඒ විතරක් ඒක මට කියන්න මොන කාරණාවක්. ඒ වගේම මේ ඔයාලා මගෙන් පැල මං දැන් වීඩියෝස් ගොඩාක් දාලා තිනවනේ මගේ YouTube channel එකේ මේ පැල හදා ගන්න හැටි. ඊට අමතරව මගේ මේ YouTube නාලිකාවේ ඇන්තුරේ වගා සම්බන්ධයෙන් ගොඩාක් විස්තර තිනවා ඔයාලන්ට කියවන්න. නමුත් මගෙන් පැල ගන්න හැමෝටම වෙනමම උපදෙස් මාලාවක් මම සකස් කරලා තියෙනවා WhatsApp group එකක් කරහා. ඔයාලා මගෙන් ලබාගත් පැල පාර්සලේ ලැබුණා කියන පණිවිඩය මට එවූ සැනින්ම මම ඔයාලා මේ WhatsApp group එකට සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඔයාලට ඒ තොරතුරු ඔක්කොම නැවත වරක් කියවාගෙන ඔයාලගේ ගැටලු තියෙනවා නම් මගෙත් එක්ක විසඳ ගන්න පුළුවන්. ඔයාලට මම දීලා තියෙන WhatsApp number එකට ඔයාලගේ ගවගාවේ තියෙන ගැටලු ෆොටෝස් අරගෙන ඒවා දාලා ඒ ඕන විදිහකට මගෙන් විසඳ ගන්න පුළුවන්. මේ ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම මගෙත් එක්ක මම දීලා තියෙන දුරකථන අංක හරහා සම්බන්ධ වෙලා ඕනෑම ගැටලුවක් තියෙනවා නම් මගෙන් දුරකථන මාර්ගයෙන් පවා විසඳුම් ලබා ගන්න පුළුවන්. ඉතින් මගෙත් එක්ක රැඳිලා හිටිය ඔයගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතියි.